අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අදාළ කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ මාලිකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා වෙත බාර දුන්නා. මෙම අවස්ථාවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අනුතුරු අද පෙරවරුවේ අදාළ කෙටුම්පත සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාර දුන්නා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන, ඒ වගේම විධායක අගමැතිවරයෙක් වෙනුවට සංවරණ තුල යටත්තුරු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට ගෞරව කරන අගමැති තනතුරකුත් සමග පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට ප්‍රවේශ වෙන අපේ යෝජනාව අපේ ගරු මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඔබතුමාට අද දවසේ ඉදිරිපත් කරනු ලැබුවා ලිඛිතව. ඒ ක්‍රියාවට නංවන්න මේ සභාවේ 225 දෙනාගේම සහයෝගය ලබා දෙන්න දෙයි කියලා මම ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමනි. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ අඩංගු ගුණාංගයන් සියල්ලක්ම ඇතුල් කරලා 20 වෙනි සංශෝධනය අපි සහ මුලින්ම ඉවත් කරන්නට කටයුතු කරනවා. ඉතින් මේ රටේ බොහෝ නායකයෝ ගරු විපක්ෂ නායකතුමනි ඔය ගැන කතා කරුවා, පාර්ලිමේන්තුවට ගෙනාවා. හැබැයි කිසිම දේශපාලන පක්ෂයක් අනාගතවාදී විදියට ඒ දිහා බැලුවේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී හෝ ඒ විවස්ථා සංශෝධනයක් හෝ අලුත් විවස්ථා පිළිබඳව ඔබතුමාලා අනාගතවාදී විදියට බලයි කියන කාරණේ. කතානායකතුමාට අපි ඉල්ලා සිටිනවා මේක හදිසි යෝජනාවක් ලෙස ස්ථාවර නියෝග අත්හිටවලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපි ඉල්ලා සිටිනවා තමුන්නාන්සලාගෙන් විධායක ජනාධිපති ක්‍රමේ නැති කරන්න, ඡන්දය දෙන්න කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපි හදනකොට ඒක බොහොම සරලව මෙහෙම වෙනස් කරන්න පුළුවන් වෙන විදිහට හදලා ජනාධිපති ක්‍රමයකට හෝ විධායක අගමැති ක්‍රමයකට හෝ රටකට යන්න බෑ. අද පාකිස්තානයේ වෙලා තියෙන දේ බලන්න. අගමැතිවරු 13 දෙනෙක්. කවම කවදාවත් ඔවුන්ට අවුරුදු 3ක් රටේ අගමැති වෙලා ඉන්න බැරුව. සමහර අය දවස් ගානක්. කවුද අයින් කරන්නේ? ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අයින් කළා දාන. සමහර අය කවුද අයින් කරන්නේ? ජනාධිපතිතුමා අයින් කළා දාන. ඉතින් ඒක හමුදාව ගන්නවා බලයක්. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන එක සරලව ගන්න එපා. දැන් මේ වෙලාවේ අපිට ඇහෙනවා ජනාධිපති ධූරයේ හවුස් කිරීම ගැන කතා කරනවා. මට දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ලෝකයේ තියෙන ප්‍රබලම රටවල් අපි ගාව ඇමරිකාව, රුසියාව, චීනය, ප්‍රංශය මේ රටවල් පාලනය කරන්නේ ජනාධිපතිලා තමයි. ඒක හන්ද අපේ රටේ තියෙන මේ කණු තුනක් උඩ තියෙන පරමාධිපත්‍ය, විධායක, ඊට පස්සේ අධිකරණය මේ කණු තුන බැලන්ස් වෙන්න අපි හදාගත්තා නම් මම හිතනවා ඒක ඊටම සාර්ථක විය හැකි සංතුලනයක් කියලා. ඒකට දුර අහෝසි කිරීමෙන්, ව්‍යවස්ථා වෙනස් කිරීමෙන් රටට යහපතක් වෙනවා කියලා මගේ හෘද සාක්ෂිය තේරෙන්නේ නැහැ ගරු ඇමතුමා.